තාත රට්‍රස් ආවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. සජීව ගුණරත්න ශ්‍රීලාල් තලංගල්ල අමීර සේනාරත්න සමග අද දඬුවට පෙනී හිටියා. උත්තර අබේසිංහ මහත්මියත් සමග අද තඹුතේගම නගරයට විශේෂිත දවසක්. මීට කලින් එකපාරක් මේ වගේම අර්බුදයක් වුණා. මම හිතන්නේ ආර්ථික මධ්‍යස්ථානයත් එතන හිටපු නිත්‍යානුකූල කඩකාර කඩලාබීන් ඉදදී ත්‍රස්තවාදී විදිහට වෙනත් කණ්ඩායමක් එක අත්පත් කරගන්න ගියා. අධිකරණය මැදිහත් වෙලා තමයි ඒකත් නිවැරදි කිරීමක් කරේ. අද දැන් අනුරා මේ මේ තඹුත්තේගම කියන්නේ මහවැලි ගම්මානයක් නියමිත පරිදි මේවා සැලසුම්ගත නගර. මේවල නේවාසික කලාප, කාර්මික කලාප, ඒ වගේම රක්ෂිත ඉඩම් පොදු භූමි සියල්ල වෙන් කරලා තියෙන තත්වයක් තුළ හිටපු නිලධාරියෙක් අත්නොමතික විදිහට කාගේ හෝ බලපෑමක් මත හෝ එතුමාගේ බලපෑම මත අවිධිමත් ආකාරයට මේ ඉඩම් බැහැර කරන්න ගිහිල්ලා මේකට මේ ප්‍රදේශයේ හිටපු ජනතාව පක්ෂ ભેදයෙන් පාට ભેදයෙන් වර්ගයක් ආගමක් ජාතියක් නැතුව එකතු වුණේ තඹුත්තේගම රැකගන්න. එවැනි අවස්ථාවක පොලිසිය මුලදී ක්‍රියාත්මක වෙලා මේ පුද්ගලයන් යම්කිසි ආකාරයකට අකර්මණ්‍ය කරන්න, පීඩාවට ලක් කරන්න උද්ඝෝෂණය කරා කියන විවිධ චෝදනා යටතේ අගෝස්තු 8 7 වෙනිදා 8 වෙනිදා කරුණු දැක්වීමක් කරන්න සිද්ධ වුණා. එහිදී අධිකරණයේ නියමිත මඟ පෙන්වීමක් කරා පොලිසියට පැමිණිල්ලක් ලැබුණම නියමිත ආකාරයෙන් නඩුවක් පවරන්න නම් ඒ පුද්ගලයන්ට විරුද්ධව තියෙන චෝදනා සනාථ කරන්න පුළුවන් විධිමත් ක්‍රමවේදයකට අනුව අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා. දැන් ඒකට එහෙම තියෙද්දී පොලිසියට අවශ්‍යතාවයේ තිබ්බා මේ පුද්ගලයන් කුමන ආකාරයකින් හෝ අධිකරණයට ඉදිරිපත් කරන්න. නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති තියෙන්නේ නිත්‍යානුකූල පුරවැසියන්ට පීඩා කිරීම සඳහා නෙමෙයි. මේ රටේ නීතිය හා සාමය රකින්නකොට ඒවා කරන ක්‍රමවේදයේ තමයි මේ කාර්යපටිපාටිව නීතිය එතන තියෙන්නේ. හැබැයි එහෙම තියාගෙන ඉන්නකොට ආපහු RPM තවත් පැමිණිල්ල දින ගණනාවකට පස්සේ ආපහු ගිහිල්ලා දාලා අවසානයේ ඉදිරිපත් කරපු චෝදනා අයුතු ජනරාසියක් කියනවා. අයුතු හිරකර තැබීමක් කියනවා. අයුතු ඇතුළු වීමක් කියනවා. එතකොට රාජකාරියට බාධා කරා කියනවා. මේක අධිකරණයේ ඉදිරියේ පැහැදිලිවම කරුණු දැක්වුවා. අයුතු ජනරාසියක් වෙන්නේ පස් දිනේකට වැඩි ප්‍රමාණයක් නීති විරෝධී කාර්යයකට එකතු වෙනවනම්. හැබැයි මේ මෙතනදී එකතු වුණේ වේලාසනින් මහවැලියත් එක්ක එකතු වෙලා මේ වෙළඳ සංවිධාන මේ ජනතා නියෝජිතයෝ හැම පක්ෂයකින්ම ගිහිල්ලා සාකච්ඡාවක් තියලා ඉල්ලීමක් කරා මේක රැකලා දෙන්න කියලා. ඉතින් ඒ රාජකාරිය ඉෂ්ට කරන්න කියපු ගත්ත මිනිස්සු එතනදී ඇතුළට අරගෙන තේ දීලා කඩ බොන්න දීලා අවසානයේදී පොලිසියම අවාසනාවන්ත විදියට 6 දිනේකට එන්න කියනකොට ඒක නීති විරෝධී රැස්වීමක් වෙනවා. පොලිසිය 4 දිනකට එන්න කිව්වා නම් ඒකම වෙන්නේ නැහැ. 5 දිනකට වැඩි වුණා. දෙවෙනි කාරණේ තමයි දැන් නීත්‍යානුකූල ක්‍රියාවක් කරන්න ගිය මිනිස්සු කොහොමද රාජකාරියකට බාධා කරාවෙන්නේ. ඉතින් මේ කරුණු ඉදිරිපත් කිරීම වගේම අධිකරණයේදී මේ සියල්ල සලකා බැලීමක් සිද්ධ වුණා. විශේෂයෙන් පොලිසියත් එන නිලධාරීන්ට වඩා මේවට නියෝග දෙන නිලධාරීන් සහ ඔවුන් කිසියම් ආකාරයකට මේ අධිකරණයේ තියෙන නීතිය මේ ආකාරයෙන්
භාවිතා කරලා මේ නිත්‍යානුකූල පුරවැසියන් කිසියම් ආකාරයකට අධරිමත් කරොත් මේ තියෙන සාමකාමී බව හෝ මේ තියෙන වටපිටාව මේ තමුත්තේකමට අහිමි වෙනවා. නාඳුනන පුද්ගලයෝ තැන් තැන්වල කූඩාරම් හෝ වෙන වෙන කෑලි අටවගෙන මේක ඊට පස්සේ වෙන්නේ මේ තියෙන සාමකාමී බව කෙසේ වුණත් මීට වඩා අවාසනාවන්ත තත්ත්වයකට මේ නගරේ මේ වෙනවා. ඒකයි ඉඳයි මේ සියලු දෙනා එකතු වෙලා මේකට කරේ. අපි සතුටු වෙනවා නීතිඥවරු හැටියට අධිකරණයට සහාය දීමක් කරන්න පුළුවන් වුණා. පොලිසිය ඉදිරිපත් කරපු කරුණු වලට වඩා යුක්තිය ඉෂ්ට කර ගැනීමට නියමිත කරුණු මේක යට තියෙනවා. අධිකරණයේ සියල්ලම සලකා බැලුවා. සියලු දෙනාටම අපමත මුදාහැරීමක් නිදාස් කිරීමක් කරා. ඒ වගේම ඉදිරියේදී චෝදනාවක් තියෙනවා නම් විතරයි මේ අයට විරුද්ධව නඩු පවරන්න පුළුවන්. මම හිතනවා ඉදිරියේදී දැනට తాවකාලිකව මේ අනීතික ක්‍රියා මැඩපවත්වාගෙන තියෙන ආකාරයටම ඉදිරියේදී විධිමත් ආකාරයට පරිපාලන හෝ අධිකරණමය ක්‍රියාවන් ඉස්සරහට ගිහිල්ලා මේ නගරය මේ තියෙන සුන්දරත්වයයි මේ තියෙන පොදු අයිතිවාසිකම් මේ පොදු වස්තුන් ආරක්ෂා කරලා ඉස්සරහට යන්න නීතිඥවරු වැඩියට යුක්තිය පසින්දීමේ කාර්ය සඳහා පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි දිගින් දිගටම පෙනී සිටිනවා. ඒක අපේ රැකියාව. සියලු දෙනාටම ශරීර ඇප තමයි නියම කරලා තියෙන්නේ. මේ වගේ ලක්ෂ්‍ය බැගින් පොලිසිය මේක ඒ කියන්නේ උසස් නිලධාරීන්ගේ බලපෑමකටද මේක කරලා තියෙන්නේ වගේ කරුණු දැක්වීමක්. ඉතින් ඇත්තටම මුලදී අධිකරණයට කරුණු දක්වනකොට දී වාර්තාවකින් ඒ තියෙන එකේ යම්කිසි පදනමක් ගලා යෑමක් තියෙනවා. දැන් මුලදී පොලිසිය කරුණු දක්වනකොට මාර්ගයේ අවහිර වීමක් එහෙම නැත්නම් අයුතු ජනරාශියක් මේ ආකාරයෙන් කටයුතු කරලා අපි අහනවා කොතනටද මේක ගියේ? එතකොට කියනවා RPM ඔෆිස් එකට කියලා. හැබැයි RPM ඊට පස්සේ දින 3කට පස්සේ තමයි ගිහලා පොලිසියට පැමිණිල්ලක් දාන්නේ. එතකොට මේ නඩු නිර්මාණය කිරීමක් නෙමෙයිද මේක? ඒකයි එහෙම කියන්නේ. ඒක නිසා අධිකරණයේ ඉදිරියේ හිතන හිතන දේවල් කරන්න ඕනම කෙනෙකුට හැකියාවක් නැහැ. නීතිඥවරු හැටියට අපි අධිකරණයේදී නීතිය පිළිබඳව අධිකරණයට සහාය වෙනවා යුක්තිය පසින්දීමේ ක්‍රියාවලියට පුරවැසියන්ගේ අයිතිවාසිකම් තමයි අංක 1ට අපි හේරු දෙනාම වග කියන්නේ. ඔබතුමාලේ කරුණ දැක්වීමත් එක්ක කරු මහේස්ත්‍රාත්තුමා පොලිසියට අවවාද කිරීමක් කරාද කොහොමද මේ සිද්ධිය සම්බන්ධයෙන්? ඒ සම්බන්ධයෙන් ගරු අධිකරණය අපගේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමත් නිසා තමයි මේ ආකාරයෙන් සියලුම කරුණු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට එතුමා අවස්ථාව ලබා දුන්නෙත් අවධානය යොමු කරෙත් මේ සියලුම දෙනා අපමත මුදාහැරීම සිද්ධ කරෙත් ඒ අවධානය යොමු කළපු නිසා. නඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිසියට දෝෂ දර්ශනයක් පත් ලැබුණේ නැද්ද? මහේස්ත්‍රාත්තුමාගේ. නෑ මහේස්ත්‍රාත්තුමාට මේ සිද්ධිය ගැන පුද්ගලිකව ඇහෙන් දැකලා මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. එතුමා පවතින නීති රීති සහ පවතින ලේඛන මත ඉදිරිපත් කරන කරුණු මත තමයි තීන්දුව ගන්නෙ. ඉතින් ඒක මං හිතන්නේ විත්තියේ නීතිඥවරු හැටියට අපි අපේ කාර්යභාරය මේ සියලු දෙනා වෙනුවෙන් මේ උපරිමයෙන් කරා කියන එකයි අපේ අදහස. ඒ අවස්ථාවේ පෙනී සිටි නිලධාරීන් ඉන්නේ මේකට උසස් නිලධාරීන් තමයි වග කියන්න ඕනේ කියලා පොලිසිය පැත්තට චෝදනාවක් එල්ල වුණා වගේ අපි දැනුණා. ඔව් එහෙම කිව්වා. පැහැදිලිවම අධිකරණයට කරුණු වාර්තා කරන්න එන්නේ පොලිසියේ පහළ නිලධාරීන්. හැබැයි වගකීම තියෙන්නේ ස්ථාන භාරයේ ඉන්න නිලධාරීන්ට සහ ඊට ඉහළින් ඉන්න නිලධාරීන්. එතකොට ඔවුන් දෙතුන් දෙනාම මේ සිද්ධිය වෙච්ච ස්ථානයේ ඉඳලා යම්කිසි ආකාරයක රාජකාරිමය කටයුත්තක් කරලා අවසානයේ ඒ කිසිවක් සිදු නොවූ ආකාරයට මේ ආකාරයෙන් කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් අපි අධිකරණයේ අවධානය යොමු කරා. ඒක අපේ වගකීම යුතුකම. තමුත්තේගම පුරවැසියන් හැටියට අපි තමුත්තේගම නගරයේ ඒ වගේම අනාගත පරපුරේ අවශ්‍යතාවයන් ආරක්ෂා කළ දෙන තමයි ඉදිරිපත් වුණේ. ඒකට මහවැලි අධිකාරිය බරපතල වැරැද්දක් කරලා තියෙනවා. ජනාධිපතිවරයා නිකුත් කරපු නියෝගයට පැහැරහැරලා ඒ නියෝගය පැහැරහැරලා තමයි මේ ක්‍රියාවන් කරගෙන යන්නේ. මේවා පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කළා. හිටපු නිවාසික ව්‍යාපාර කලමනාකරු ඒකට තවන් දීලා තමයි පොලිසියට දැනුම් දීලා මේක తాවකාලිකව ඇතුළේම නතර කරේ. හැබැයි ඔහු මේ පිළිබඳව ඉහලින් පරීක්ෂණය කරලා ඔහුගේ චෝදනා එනකොට ඔහු මාරු කරලා දැම්මා. ස්ථාන මාරු කරලා ගිය දැන් අලුත් නිලධාරියෙක් ආවා. ඒ අතරේ තමයි 15ක පොයේ දවසේ පළවෙනිදා ඉඳලා නැවතත් ඉඩම් වලට ඇතුළු වෙලා මේ ක්‍රියාදාමය අපි ගත්ත ක්‍රියාදාමය කඩාකප්පල් කරන්න උත්සාහ කරේ. ඒ නිසා අපි නැවත
නිවාතක ව්‍යාපාර නව නිවාතක ව්‍යාපාර කළමනාකරු මුණ ගැහිලා මේක අපේ අරමුණ මේ තමුත් වෙන ජනතාව වෙන මේ ඉඩම් ආරක්ෂා කරගෙන මේ අරමුණ තමයි අපි ගියේ හැබැයි ඒ දවසේ තේමා කරගෙන මේ පොලිසිය එකතු වෙලා අපිට අයිතු ජනරාජ්‍ය අයිතු ඇතුල් වීම කියන තාපරාදී බලපෑම කියන චෝදනා අර්ථයේ තමුත් ඒගම මහත්තයාතුමාට කරුණු වාර්තා කරලා තියෙනවා ඇත්තරම ආයුතු බලපෑමක් උනේත් නැහැ සාපරාදී බලපෑමක් උනේත් නැහැ අපි පාරේ හිටියා කිසිම පොලිස් නිලධාරියෙක් වගේ කුවේතු පොලිස් නිලධාරියෙක් අපිට ඇවිල්ලා එතන බාධා කරන්න එපායි කියලා කවුරුත් කිව්වේ නැහැ කිව්වේ නැහැ බාධාවක් අපෙන් උනේ නැහැ ඒ වගේම අපි ඇතුළට ගියාම නිවාසක ව්‍යාපාර කළමනාකරුගේ අපිට එන්න කියලා කිව්ව නිතාගියේ ඒ වගේම ඒ ගියාම ඇතුළට අපිව සාකච්ඡාවට එක්කන් ගියේ මුලත්තන පොලිස් පරීක්ෂකවරයා ඒත් එක්ක සහකාර පොලිස් අධිකාරීවරයා හිටියා ඒතකොට එහෙම කණ්ඩායමක් ආරක්ෂක නිලධාරීන් තමයි ගිහිල්ලා බලපෑමක් කරයි කියලා නම් ඒ ආරක්ෂක නිලධාරීන් කර හවුල්නේ එහෙනම් ඒගොල්ලන්ට විරුද්ධ නඩු දාන්න ඕනේ ඒගොල්ලෝ දෙන හිටියා එතකොට මේක තනිකරම මේ අපේ මේ ක්‍රියාවලිය නතර කරන්න කරපු බලපෑමක් මේක මේ ක්‍රියාවලිය නතර කරන්න කරපු බලපෑමක් හැබැයි අපි මේ වට බය වෙන්නේ නැහැ. අපි මේ වල බය වෙන්නේ නැහැ. අද මේ වෙනකොට අපි මානව හිමිකම් කමිටුවේ මේක පැමිණිලි කරලා තියෙනවා. ජනාධිපතිතුමාට මේක වාර්තා කරලා ජනාධිපති කාර්යාලයෙන් පරීක්ෂණයක් කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ දැන් සාකච්ඡාවට බඳුන් වෙලා තියෙනවා. ඒ වගේ ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒ නිසා මේ කාටවත් මේ මහවැලි මේ නිලධාරීන්ට මේකෙන් පැනලා යන්න බෑ. වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම් අතරේක ලේකම්වරිය හම්බෙලා මේ ඉඩම් පිළිබඳව කටයුතු කරන එතුමියට ෆයිල් එකක් බාර දීලා අවධානය යොමු කරලා තියෙනවා නිසා මේකෙන් පලා යන්න බෑ මේක තනිකරම ඉඩම් ජාවාරමක් නන් දාලා ඉඩම් අරගෙන ඒ ඉඩම් විකුණා ගැනීම ජාවාරමක් මේ වෙලා තියෙන්නේ මේ මාධ්‍යරත් බලපෑම් තියෙනවා අපි දන්නවා ඒලක් කරලා මාධ්‍ය ආයතන වලින් මේ අපේ මේ ප්‍රකාශ රට යන්න දෙන්නේ නැහැ රටට යන්න දෙන්නේ නැහැ බලපෑම් තියෙනවා අපි දන්නවා තමුත් එම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාලත් බලපෑම් ආවා ඉහළින්. ඉහළින් බලපෑම් ආවා. ඔහු අතරණ වුණයි කියලත් අපිට හිතෙනවා. හරිද? නැත්තම් නේවාතික ව්‍යාපාර කළමනාකරු පැමිණිලා දාන්නේ නැහැ තමුත් එම පොලිසියේ. ඔහු ගිහිල්ලා නියෝජ්‍ය පොලිස්පති ළඟ පැමිණිලා දාන්නේ තවත් තුනකට පස්සේ. බලපෑම් නෙමෙයිද? සැලතුම් තහගත වලපිල්ලක් නෙමෙයිද කරලා තියෙන්නේ? සැලතුම් තහගත තමයි මේ අධිකරණ වාර්තා කිරීම කරලා තියෙන්නේ අපි අපහුවතාවයට පත් වෙන්නේ. එහෙනම් අපි මේෙන් අපහුවතාවයට පත් කරන්න බෑ. තමුත් ඒගම මේ ඉඩම් බේරා ගැනීමේ පුරවැසි කමිටුව මේ කාරණාව ඉතරහට තවදුරටත් ක්‍රියාත්මක වෙනවා මේ වැඩ වලින් අපිව පාලනය කරන්නවත් පසුබස්සන්නවත් පුළුවන් කමක් නැහැ කියන එක අපි විශේෂයෙන් ප්‍රකාශ කරනවා